संजीवनी ले आ रे घावों भर लगा ले रे सदा चंगा रहना सदा चंगा रहना මේ විදිහට කතා කරන්න ඕනි කකුල් දෙක එකතු කරලා සංවර විඳ ගන්න ඕනි ඉපදෙනකොට අපි කවුරුත් ඒ දේවල් අරගෙන එන්නේ නැහැ ප්‍රේමය ගැන එහෙම නැත්නම් ප්‍රේමයක් එක්කම අපි කතා කරන විරහව ගැන ඊටතම අපි හරියම විඩාවටපත් වෙලා ඉන්නේ ආර්ථික තත්ත්වය නිසා අපේ රට විතරක් නෙවෙයි මුළු ලෝකෙම ඉතින් ආගම් බෙද නිසා යුද්ධය නිසා ඒත් එකම කිව්වාට පුළුවන් ද නෙවෙයි වට පුළුවන් කියලා. කළොත් වත්සලා කියන්නේ. වත්සලා නෙවෙයි වත්සලා. ලංකාවේ කලා ශිල්පීන්ට මේ කොදෙව්වෙන් එපිටට ගිහිල්ලා ජාත්‍යන්තර තලයේ කුසලතා විදහා දක්වන්නට ලැබුණු අවස්ථා ඉතාම අඩුයි. ඒ අඩු අවස්ථා ලද හෝ ඒ අවස්ථා උදා කරගත් පිරිස සමහරු ලංකාවේ ඉන්නවා සමහරු ලංකාවේ නැහැ. එයාදරින් කෙනෙක් අද අපි ඔබ හමුවට ගෙනේ. අය වත්සලා. වත්සලා සමරකෝන්. ගීත රචිකාවක්. හැබැයි ඇය ගීත ලියන්නේ හින්දි බසින්. දැන් මේ හින්දි බසින් ගීත ලියන වත්සලා මෑතකදී ඉන්දියාවේ නම රැඳු හරිහරන් නම් ගායන ශිල්පියාටත් ගීයක් රචනා කළා. ඒක හින්දා අපි වත්සලත් එක්ක මේ කතා බහ හින්දි වලින්ම පටන් ගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. හින්දි වලින් කිව්වෙ හින්දි භාෂාවෙන් නෙමෙයි. කොහොමද මේ හින්දි භාෂාව සඳහා වත්සලා යොමු වෙන්නේ? ඇයි හින්දි වලට ආදරේ කරන්න පටන් ගන්නෙ? හින්දි වලට ආදරේ කරන්න පටන් ගන්නෙ ගොඩක් කල් ඉඳන්. ඒ කියන්නේ මම ඒ ලෙවල්ස් වලට හින්දි භාෂාව තමයි තෝරගත්තේ. ඒක අර මගේ තේරීමක් නෙවෙයි. අපේ අම්මා තමයි කිව්වේ අර මියුසික් එක්ක හින්දි ගැළපෙනවා සහ ඉස්සරහට ඇගේ උමනාවක් තිබ මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට හෝ මොකක් හරි විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙයි කියලා. මේ ඉතින් ඒ නිසා මට හින්දි භාෂාව හදාරන්න කියලා මගේ අම්මා කියනවා. ඉතින් හැබැයි ඉතින් අර නිකමට ගියාට එහෙම ලොකු විශේෂ කැමැත්තක් තිබුණේ නැහැ. දැන් අපේ වයසේ අනිත් අයත් එක්ක බලනකොට පස්සේ විශ්වවිද්‍යාලයට ඇවිල්ලා ඒ යාළුවොත් එක්ක කතා බහ කරද්දී එයාලා කියනවා මම එහෙම හින්දි සිනමාවට ගොඩාක් කැමතියි ඒත් එක්කම මේ නළු නිළියන්ට කැමති. හැබැයි මට එහෙම විශේෂ කැමැත්තක් තිබුණේ නැහැ නළු නිළියන්ට. ඊට අර හින්දි පිස්සුවක් වගේ තිබුණේ නැහැ ඇත්තටම කියනවනම්. මේ අපේ ගෙදර ගොඩක් අය මේ කලාවට ලැදී, ඒ කියන්නේ සංගීතයට ලැදී. අපේ ගෙදර තිබුණා මේ මම හිතන්නේ මගේ පොඩි අයියාගෙන් ලැබුණු එකක් DVD එකක්. මේකේ තිබුණේ ජග්ජිත් සිං කියන පසුකාලීනව මම හඳුනාගත්ත ඉතා ප්‍රකට ගසල් ගායකයෙක් කියලා. එතුමාගේ මේ ලයිව් ෂෝ එකක්. එතකොට මේ මැද අර අපි දන්නවනේ ඕඩියන්ස් එක ඉන්නව මැද සර්පිනාවක් තියාගෙන ප්ලේ කරනවා. එක වයලින් සෝලෝ එකක් ප්ලේ වෙනවා. දෙපැත්තින් ගිටාර්ස් දෙකක් ප්ලේ වෙනවා. හරිම මන් දන්නේ මම එහෙම එකක් දැකලා තිබ්බේ නෑ ඊට කලින්. ඉතින් ඒකේ මට දැනුණ අමුතුම නිකන් භාවනාවක් වගේ. ඇත්තටම ඒකේ එයා සර්පිනායක ප්ලේ කරන ගමන් මොකද්ද කතාවක් කියනවා. දැන් ගසල් මියුසික් අහලා තියෙන අය අනිවාර්යයෙන්ම දන්නවා. මේ මොකද්ද කතාවක් කියන අතරේ මේක නිකන් අර ඔඩියන්ස් එකත් හරියට සමවැදිලා වගේ අහගෙන ඉන්නවා. පස්සේ දැනගත් එතන හින්දි ගසල්ෙකුත් නෙමෙයි තිබිලා තියෙන්නේ, පංජාබි වචන ටිකක් කියලා තියෙන. හැබැයි මට එතන මම කියන්න හැදුවේ මට දැනුණා ඒ වචනවල තියෙන අමුතු සද්ද සවුන්ස් වල තියෙන හරිම ලස්සනයි කියලා. ඉතින් ඇත්තටම අපි දන්නවා හින්දි කියන්නේ සංගීතාත්මකම භාෂාව ලෝකේ තියෙන. මට හිතුණා ටිකක් වැඩිපුර මේක වමනාවෙන් අදාරන්න ඕනි කියලා. සහ ඒක තමයි ඇත්තටම මට අර මාව වෙනම ලෝකයකට අරන් ගියා ඒ ජග්ජිත් සිංගේ ගසල් එක. ඔබ හින්දි භාෂා හැදෑරීම ඊට පස්සේ කොහොමද වර්ධනය කරගත්තේ? ඔය ආශාවත් පසුබිමේ තියාගෙන මම සංගීතය හැදෑරුවා කොහොමත් පාසලේදී. ඒත් එක්කම මගේ මම මෙතනදී මතක් කරන මාලතී කියලා මගේ පළවෙනි හින්දි ගුරුතුමිය. දැන්
මම මේ මෙහෙම පටන් ගන්නම් දැන් වචන දෙනවනේ හින්දි වලින් දැන් අපි උනත් දැන් උගන්නද්දි ළමයින්ට වචන දෙනවා මේ වචන දෙද්දි අර මම ආස කරන සවුන්ඩ්ස් තියෙන වචන මම හොයන්න පටන් ගන්නවා එතකොට මම පුළුවන් විදිහට දේවල් ලියන්න පටන් ගන්නවා දැන් මේ මෑතක මගේ යාළුවෙක් මතක් කරා මතකද ඔයා ලිව්ව පුංචි පුංචි ඡේද මැඩම් කියවනවා කියලා මටත් එතකොට තමයි මතක් වුනේ ඒ කියන්නේ මේ අදහස් මන් දන්නේ මගේ අදහස් හින්දි වලින් ලියන්න මට මං ආස වුණා මොකද ඒක ආයේ කියවද්දි මට ඒ සද්දත් එක්ක මං වෙනවා ඉන්දියානු ලෝකිකට යනවා මං හිතන්නේ ඉන්දියාවට යනවා ඊට පස්සේ එලෙවස් කරලා ඉවර වුණා ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ආවා එතනදිත් මුලින්ම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරුණා හැබැයි අර දෛවය නිසාද මන් දන්නේ ඒ තීරණේ මම මමම වෙනස් කරලා ඊට පස්සේ ශ්‍රීපාලි විශ්වවිද්‍යාලයට යනවා මීඩියා ඉගෙන ගන්න ඒකත් මට වෙනස් වෙලා නිකම්ම කැලණි විශ්වවිද්‍යාලයට ගියා. එතනදී මම විශේෂ වේදී උපාධිය හැදෑරුවා හින්දි භාෂාවෙන්. හොමින් අතරතුරේ ඉන්දියාවේ ඩිප්ලෝමා එකක් හදාරන්න ලැබුණා අවුරුද්දක. එතකොට ඒ මිනිසුන්ගේ සංස්කෘතිය ගැනත් කියවන්න දැනගන්න ලැබුණා. කතා කරනක ටික ටික මම හිතන්නේ ඩෙවලොප් වුණා. ඉතින් ඒත් එක්ක අර වචන හොයන්න ගීත අහන්න විශේෂයෙන් ගසල් අහන්න එතකොට ඉන්දියානු සිනමා ගීතවල තියෙන ඒ විශේෂතා අඳුනා ගන්න ඒ අහසාවෙන් කළා විශේෂම දේ තමයි හින්දි සාහිත්‍ය තුල බොහෝ විශේෂ කරුණු දැනගත්ත නිසාම තවත් භාෂාවට මම හිතන්නේ සමීප වුණා එතකොට වත්සලා දැන් මේ සාමාන්‍යයෙන් ලංකාවේ බහුතරය මේ හින්දි භාෂාව ගැන යම් කිසි උනන්දුවක් ඇල්මක් ඇති කරගන්න ගන්නේ හින්දි චිත්‍රපට නිසා. මොකද ලංකාවේ අතීතයේ ඉඳලම හින්දි චිත්‍රපට අතිශය ජනප්‍රියයි. ඒ වගේම චිත්‍රපට ගීත නිසා. ලංකාවේ අපි ගත්තොත් හින්දි භාෂාවෙන් ගයන ගීයක් කියලා අපේ බහුතර ජනතාව දන්නේ චිත්‍රපට ගී පමණයි. එතනින් එහාට ගිය වෙනත් හින්දි සංගීතයක් ගැන කිසිම අවබෝධයක් නැහැ. දැන් ඔබ හැබැයි මේ ප්‍රේමේ පටන් ගන්න වෙන තැනකින් ගසල් ගායනා වලින් දැන් ඇත්තටම පසුව ඔබ ගසල් ගායක ගායිකාවන් හඳුනා ගන්නවා ඔබේ භාෂාව සහ සාහිත්‍ය දැනුම පෝෂණය වෙද්දී වර්ධනය වෙද්දී දියුණු වෙද්දී අපි අපේ ආසන්නන්ට අපේ අපි අපේ මේ සහෘදයන්ට ගසල් ගැන යමක් කියන්න මොකක්ද මේ ගසල් වල විශේෂත්වය ගසල් වල විශේෂත්වය මේ ගසල් කියන වචනයෙන්ම කියවෙන්නේ මේ ගැහණියගේ සුන්දරත්වය කියන එක. ඒ වගේම ගැහණියකගේ ප්‍රේමය. නැතිනම් ගැහණිය ටිකක් පැත්තකින් තිබුණත් ප්‍රේමය ගැන. කොහොමත් ගසල් ගායනාවල තියෙන්නේ මේ වචනවල තියෙන්නේ ප්‍රේමය ගැන. එහෙම නැත්නම් ප්‍රේමයත් එක්කම අපි කතා කරන විරහව ගැන. ඉතින් ඒක හරි සුන්දරව ලියලා තියෙනවා. අර මියුසික් වලට වැඩිය ගසල් මේ ඒ ගීතවල පදවලට තමයි ටිකක් වැඩි ප්‍රමුඛතාවක් තියෙන්නේ. ඉතින් හැබැයි දැන් සංගීතය හදාරන අය දන්නවා ගසල් කියන්නේ මොකක්ද කියන එක. මේක බොහෝ ඈත අතීතයේ ඉඳන් එන මං හිතන්නේ 7 වෙනි සියවසේ ඉඳන් විතර අපි කියවලා බැලුවොත් එන ගායන ශෛලියක්. ඉතින් මේක ගායන ශෛලියක්. මේකෙදි අපිට හම් වෙනවා ජග්ජිත් සින්, ඒ වගේම පංකජ් උදාස් වගේ ඉතා ප්‍රකට ගායන ශිල්පියෝ. ඉතින් අර එක ගසල් එකක් මං අහලා තියෙනවා මේක පුංචි කාලේ ගැන කියන්නේ. පුංචි කාලේ අපිට ලැබෙන දේවල් මේ ලොකු නම් අපිට මතක් වෙන දේවල් අපි කියනවා කඩදාසිවරු, මේ වැස්සත් එක්ක කඩදාසිවරු වල මතකය. එහෙම අපිව වෙන තැනකට අරගෙන යනවා. දැන් වෙනත් ගීතවලිනුත් කරන්නේ ඒකම තමයි ඔබ ආපහු ඇහුවොත්. නමුත් ඔබ අහලා බලන්න ඒ සංගීතය සහ පද රචනා ඒ දෙකේ බ්ලෙන්ඩ් එක කොහේ හරි හරිම ලස්සනට ඇහිලා තියෙනවා නම් මට ඇහිලා තියෙන්නේ ගසල් වල ඉන්දියානු සංගීතයේ. ඔබ කැලණිය විශ්වවිද්‍යාලයට ආවට පස්සේ දැන් මාධ්‍ය එපා වෙලා ආවේ? නැහැ. මාධ්‍ය එපා වුණේ නැහැ. මට ඉගෙන ගන්නවත් උනේ නැහැ. පුංචි අර මුල්ම රෙජිස්ටර් වුණා. ඊට පස්සේ ටික දවසක් හිටියා. මේ මන් දන්නේ නැහැ ඒක හේතුව ඔබතුමා වනේ එපා වුණාද කියලා. නැහැ, පස්සේ මම මාධ්‍යයට සම්බන්ධ වුණා, සම්බන්ධ වෙලා හිටියා. මේ කොහොමද දන්නේ දෛවය වෙන්නේ නැති මට හින්දි භාෂාව ම ඉගෙන ගන්න කියලා කැලණි විශ්වවිද්‍යාලයට යවුවා.
කැලණියේදී ලැබපු අධ්‍යාපනය ගැන ඔබ මොනවද තියෙන මතක සටහන් කියන්නේ ඔබේ ජීවිතයට මොන වගේ ශක්තියක් වුණාද කැලණියේ ලැබපු හින්දි අධ්‍යාපනය හින්දි භාෂා අධ්‍යාපනය හින්දි භාෂා අධ්‍යාපනය ඔව් සමහර ඒ ලෙවල් වල දීගෙන ගත්ත දේවල් වල සමහර අඩුපාඩු ඉගෙන ගත්තා ඒත් එක්කම හින්දීම ඉගෙන ගන්න පිරිසක් විද්‍යාර්ථීන් එක්ක කතා බහ කරද්දී අලුත් අලුත් දේවල් ඉගෙන ගත්තා අර විශේෂම දේ උනේ අපේ හිටිය ආචාර්යවරුන් ඒ ලැබපු අත්දැකීම් අපිත් එක්ක බෙදා ගත්තා ඒත් එක්ක සාහිත්‍ය කෘති අතරම මම පළවෙනියටම මේ කියන්නේ BA උපාධියදී මම හැදෑරුවේ ජන නාටක ගැන ඉන්දියාවේ ඉතින් අර ඉන්දියාව හරි වර්ණවත්නේ සංස්කෘතිය ගත්තාම ඔබතුමා හොඳටම දන්නවා කියලා තියෙනවා ඉතින් මේ වර්ණවත් සංස්කෘතියට මං හිතන්නේ මට ළඟා වෙන්න පුළුවන් වුණා මේ කෘතිත් එක්ක දැන් ඒ ලෙවල්ස් වලින් නැවතුණා නම් මට ඒ දේවල් කරන්න හම්බෙන්න ඉතින් කැලණි විශ්වවිද්‍යාලයෙන් ඒ වගේම මට ඉන්දියාවට යන්න මේ ශිෂ්‍යත්වයක් ලැබුණා ඒකත් ලොකුම උදව්වක් මගේ අධ්‍යාපනයට ඒත් එක්කම ඉන්දියාවට ගිහින් නැවත ආවට පස්සේ කැලණියත් මම ඉගෙන ගන්න විතරක් නෙවෙයි කලේ ඒ කියන්නේ මම ක්‍රීඩාව හැදෑරුවා ඉතින් ඒ ඔක්කොම අතරේ මේ හින්දි භාෂාව වරම පොතේම ඉන්න කෙනෙක් නෙවෙයි ඇත්තටම මේ ඒ අතරේ මට මේ රූපවාහිනියෙන් සුහානි රාත් වැඩසටහනට එන්න කිව්වා ඉතින් මේ ඔක්කොම ලින්ක් කරගන්න හම්බුනේ මම කොළඹට ආව හින්දා නුවරින්දා ඉතින් ඒක හින්දා ඒ කැලණි විශ්වවිද්‍යාලය තමයි ඉතින් ආදරෙන් මතක් කරන්න තියෙන්නේ හින්දි භාෂාව හදාරන බොහෝ අය ලංකාවේ බහුතරය විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ මේ භාෂා අධ්‍යාපනය දිගටම කරගෙන යන අය ඉන්නවා එතනින් නවත්තන අය ඉන්නවා නමුත් මේ බොහෝ දෙනෙක් මේ භාෂා ව ඉගෙනීම සඳහා තමයි මූලික වශයෙන් යොමු වෙන්නේ දැන් වත්සලාගේ අපි දකින විශේෂත්වය තමයි මේ භාෂාව ඉගෙනීම කියන තැනට කොටු වෙන්නේ නැතුව ඒ කොටුවෙන් බොහෝ වෙනත් වෙනත් ශේෂ්ත්‍රවලට ඔබ පය තියෙනවා දැන් මේක ඔබේ වමනාවෙන් වුණ දෙයක්ද නැත්නම් අර වගේ නිකන් ඉබේම සිද්ධ වෙච්ච දෙයක්ද නැත්නම් වෙන හේතුවක් නිසා සිද්ධ වෙච්ච දෙයක්ද ඒකෙදි මම හිතන්නේ මම අර කොහොමත් ඒකාකාරී කෙනෙක් නෙවෙයි මම කිව්වේ විශ්වවිද්‍යාලයේත් මම ඉගෙන ගන්න කටයුතුත් එක්ක මම ක්‍රීඩාව මේ හොකි ක්‍රීඩාවට යොමු වෙලා හිටියා මම එකම දෙයක් කරන කෙනෙක් නෙවෙයි මං හිතන්නේ ඒ කාලේ ඉඳලා මෙහෙමයි පාසලේදීත් ඉතින් මියුසික් වලට අර සෝල් එකෙන් ආත්මයෙන් වෙන බැඳීමක් තියෙනවා මියුසික් එක්ක ඉතින් මට අවශ්‍ය වුණා මේ භාෂාවත් එක්ක මේ සංගීතය එකතු කරන්න එතනදී තමයි මට රූපවාහිනියේ සුහානි රාත් වැඩසටහනට ආරාධනයක් ලැබෙන්නේ හැබැයි මම ඊට කලින් ඉඳන් රූපවාහිනියේ 2013 මම රූපවාහිනියට යන්නේ එතනින්දම මම නිවේදන කටයුතු කළා. ඉතින් මන් දන්නේ මේ මොන භාෂාවෙන්ද? ඒ සිංහල භාෂාව. මම සිංහල නිවේදිකාවක්. සිංහල භාෂාවෙන් තමයි මම පටන් ගන්නේ ව්‍යාපාරික ලෝකයේ කියන වැඩසටහනින්. එතකොට මම මේක මට අලුත් දෙයක් නෙවෙයි. ඉතින් මට හැබැයි අර හදාරන විෂය මේකට ලින්ක් කරන්න තිබ්බා නම් හොඳයි කියන එක මට එදෙනති දැනුනේ. ඒ වගේම මම ගුවන් විදුලියේ හිටියා 2013 ඉඳන් සහන නිවේදිකාවක් විදිහට. එතනත් මම අපේ ප්‍රසන්න චන්දන බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිවේදකයාත් එක්ක හින්දි මියුසික් ප්‍රෝග්‍රෑම් එකක් හිමීට පවත්වාගෙන ගියා 2018 ඉඳන්. ඉතින් මට ඕනේ නැත්තර මේ භාෂාව ඇතර මං කියන්නේ හින්දි වෙනම ගත්තාම ඒක වෙනම දෙයක්. සංගීතය වෙනම ගත්තාම වෙනම දෙයක්. හැබැයි මේ දෙකේ එකතුව අර ගීතයක් මියුසික්වයි නාදමාලාවයි වචනයි එකතු වෙනා වගේ මේ හින්දි භාෂාවයි සංගීතයයි එකතු වෙන තැන වෙනම අපූර්වත්වයක් තියෙනවා. ඉතින් මං හිතන්නේ මට ඒක විඳින්න පුළුවන් වුණා මේ වැඩසටහන ඉදිරිපත් කිරීමෙන්. ඒ වගේම පසු කාලීනව මේ ලියන්න පටන් ගන්න එකෙන්. පසු කාලීනව ලියන්න පටන් ගන්න එක. කොහොමද ලියන්න පටන් ගන්නෙ? විශේෂයෙන්ම ගීත ලියන්න පටන් ගන්නේ ඇයි? අපි හැමෝම මං හිතන්නේ දේවල් නිකන් ඉන්නකොට කුරුට ගන්නවා. තමන්ගේ හැඟීම් දන්නේ තමන්. එතකොට අපි තනි වෙන වෙලාවක් බලලා මොනවා හරි ලියනවා සමහරවිට මොනවා හරි ලියවෙනවා අපේ රටේ බොහෝ ප්‍රකට ගීපද රචකයෝගේ අපි ඒ දේවල් එක්ක නිරන්තරයෙන්ම ඉස්සර ඉඳන්ම අපි ඒ ගීපද රචනා අහනවා ඉතින් ගීත අහනවා මමත් එහෙමයි සංගීතයට හරිම ලැදී ඉස්සෙල්ලා කිව්වා වගේ ඉතින් ඔහොම ගොඩක් ලියලා තිබුණා ළඟ ඔය ගසල් ආරේ වචන පේලි එකතු කරලා නිසදැස් ලියලා තිබුණාට මේ
මම දන්නේ නැහැ මම මේ ලියනේව කාට හරි දැනෙනවද කියලා මොකද මේක වෙන භාෂාවක එකක් නිසා එතකොට දැන් මගේ ආචාර්යරු මම මතක් කරන උපුල්රංජිත් තේවා විතානගමගේ මහාචාර්යතුමා ඔබතුමාගේ හිතවතෙක් ඉතින් එතුමාට එහෙම සමහරවිට මම පෙන්නනවා මොකද මේක මේකේ හරිද කියලා මට බලා ගන්න ඕන නිසා ඉතින් හැබැයි එතකොට තේරෙනවා පසු කාලිනව ඉන්දියානු මගේ මිතුරන්ට පෙන්වුවට පස්සේ මට අවශ්‍ය හැඟීම එයාට දැනෙනවා කියන්නේ මම සාර්ථකයි වෙන භාෂාවකින් ලියද්දි ඉතින් මේ එහෙම එහෙම ලිය පොඩි පොඩි කොටස් ලියලා තිබුණා නැතුවා නෙවෙයි එහෙම ඉන්නකොට මට දර්ශන රුවන් දිසානායක කියන අපේ දක්ෂ අපූරු සංගීත වේදියාව හම්බ වෙනවා හම්බ වෙලා මට කියනවා මේ නංගි මම මේ මෙලඩි එකක් කරලා තියෙනවා ඔබට පුළුවන්ද මේකේ මේ හින්දි වචන ටිකක් ලියන්න කියලා එත් එකම කිව්වා ඔබට පුළුවන්ද නෙවෙයි ඔබට පුළුවන් කියලා ඊට පස්සේ මම මේ මම කිව්වා හරි අයියා ලියමු අපි කියලා එතනින් තමයි පටන් ගන්න ඊට පස්සේ යා මෙලඩි එක එව්වා දර්ශන අයියා මෙලඩි එක එව්වා මම ඒකට වචන ටිකක් එක්කසු කරා ඉතින් එයා එතන වෙනම කතන්දරයක් තියෙනවා මොකද අර මෙලඩි එක එවනවත් එක්කම මට සිංහල වචන ටිකකුත් එව්වා මාව හිර හිර කරා ඒක පැත්තකින් තනුවෙන් අනිත් පැත්තෙන් අදහසින් අදහසින් හැබැයි මේ මම ලියලා බලද්දී අන්තිමට ඒක තමයි පළවෙනි දැන් කොච්චර අර වගේ කුරුටු ගෑවත් පොඩි පොඩි ඒවා ලිව්වත් ගීතයක් ලියනවා කියන්නේ ඒක සංගීතයකට යොදලා ගීතයක් දක්වා ඒක වර්ධනය වෙනවා කියන්නේ මං හිතන්නේ ඒක මන්දනේ මට හරිම සතුටුයි මම ලියපු වචන වෙන කෙනෙක් ගායනවා ඇහුණාම ඒ දර්ශන අයගේ මෙලඩිස් ගැන ඉතින් අපි වෙනම කතා කරන්න ඕනේ ඒවා හරිම රහයි අපේ වචනෙන් කියනවා නම් මේ ඉතින් මට මට හරි පහසු වුණා මේ මෙලඩි එකට වචන ලියන්න මොකද මේ මෙලඩි එකේ තිබුණ අර රහ නිසා සාමාන්‍යයෙන් ඉන්දියාවේ ඔය දෙපැත්තටම ඔය වැඩේ වෙනවනේ මෙලඩි එකටත් ලියනවා සහ ඔබතුමත්ගේ පද රචකෙක් අනිත් පැත්තටත් මේ වැඩේ වෙනවා කොහොම වුණත් අර සීමා වෙනවා වචන පෙළියක් හම්බුනාම සිංහල භාෂාවෙන් එතකොට ඒකේ පරිවර්තනයකට යනවාද නැත්තම් මගේ අදහසත් එකතු කරනවාද එතනදී මම මේ දර්ශන අයියා කිව්වා මේක මට හැබැයි නංගි මේ අදහස ඕනි ඔයා වචනෙන් වචනට නැතුවට කමක් නැහැ අදහස ඇතුලේ මෙලඩියකට ලියන්න කියලා. ඉතින් වචන ටිකක් ලියුණා. ඒක තමයි පළවෙනි ගීතය. දැන් මේ වචන ටිකට මොකද වුනේ ඊට පස්සේ? වචන ටික මට එවලා තිබ්බ වචන ටික මේ මේක කේරළ සිනමා මලයාලම් සිනමා ගායිකාවකට ලියන්න කියලා මට කිව්වා. මට කිව්වා මේකේ තියෙන්න ඕනි මේ විදිය අදහසක් මම කියන්නම් ඒ වචන ටික කේරළ බැද්දේ සුන්දර කන්දේ මට ඇසුණා මේ දර්ශනය ලියන වචන සිංහල කන්දේ පෙම්බර ලන්දේ මට ඇසුණා පෙම්ගී බඹර නදේ මල්ගී සුවඳ හදේ මම මලරවි සඳ දේවි සඳමාලි සඳරුවනි ඒකේ වචන ටික ඊට පස්සේ දැන් මේකේ තියෙන අදහස ගන්න කිව්වා මගේ පළවෙනි අභියෝගයේ මට තියෙන කේරළ බැද්දේ කියලා තිබ්බේ දැන් මම බලනවා කේරළ කියන වචනේ සංගීතාත්මක නැහැ මට ඒක දැනෙන්නේ නැහැ මේක හින්දිත් එක්ක මේක මැච් කරගන්න මාන විදිහක් නැහැ ඊට පස්සේ මම කල්පනා කරා මේ මොකද කරන්නේ මම අනිත් වචන ටික ඔක්කොම ලිව්වා එතන ඒක විතරක් ඉතුරු කරලා අනිත් එක මට කේරළ බැද්ද හිර වුණා කේරළ බැද්ද කියන එක මම ටිකක් තිබ්බ මේකට මීට වැඩිය ලස්සන වෙන නිර්මාණාත්මක වැඩක් මට කරන්න පුළුවන් ඒද කියලා බලන්න මම බැලුවා මේ සර්ච් කරලා මොනවද කේරළ පැත්තේ තියෙන ලස්සන කඳු කියලා ඒ වගේම ලස්සන සිටිස් කියලා. එතකොට මට හම්බුණා මේ සීතල පළාතක් තියෙනවා දන්නවා ඇති මුන්නාර කියලා. අපේ හරියට නුවර එළිය වගේ මුන්නාර එක කඳුකර පළාතක්. ඒ වගේම මුන්නාර කන්ද කියලා තයාලා හඳුන්වන මේ කන්දක් තියෙනවා. මං කරේ ඊට පස්සේ මුන්නාර කියන එක අර කේරළ කියන තැනට රීප්ලේස් කරා. ඒකලා මුන්නාර් බන් කේ පහඩෝ කේ තලේ සුන්ජාරේ කියලා. අර අපි වචන මදි වුණාම ඕනම ගීතයක් ලියනකොට මන් දන්නේ සිංහල වලත් අපි එකතු කරනවා හින්දි වල එහෙම අර පද එකතු කරනවානේ ඒ වගේ රේ කියන්නේ ඒ වගේ පදයක් මං ඉතින් අත්හදා බැලීමකුත් කරලා මේ අතන කේරල එක වෙනුවට මම මුන්නාර් බන් කේ කියලාද මම බන් වන් කියන්නේ දෙකම වණයට කියන වචන ඉතින් වන් එකට වැඩිය බන් හොඳයි කියලා එහෙම
හිතලා තෝරලා බෙල්ලා මම දැම්මා ඊට පස්සේ ගීතේ අන්තිමට සිංහල වර්ෂන් එකකුත් ඇදුනා ඒකේ දර්ශනය මුන්නාර් කියලා අරක වෙනස් කරා නිත්‍යා මම්මන් ගයන් ගැව්වේ එයත් මේ මේ ගීතේ ඔක්කොලම් හඳුන්වුවා ඊට පස්සේ මුන්නාර් කියලා දැන් මේ නිත්‍යා කියන්නේ මේ කේරළේ මලයාලම් මේ ගීත ශ්‍රාවකයන් අතර ඉතාම ජනප්‍රිය ගායිකාවක් ඔබට නිත්‍යාව මුණ ගැහෙනවද මූණට මුණ හම්බ වෙන්නේ නැහැ Zoom එකෙන් තමයි අපි ඔක්කොම කළේ රෙකෝඩින් එකටත් මා දර්ශන අයියා මාව සම්බන්ධ කරගත්තා අපි මේ මම වචනවල දැන් සමහර වෙලාවට යා මලයාලම් ඇගේ භාෂාව හින්දි ගයවුවට අර වචනවල සමහර තේරුම් ආපස්සට මගෙනුත් අහනවා ඉතින් මම ආපහු ආපහු එයත් එක්ක කතා කරලා ඉතින් මුණ ගැහුණ නැහැ Zoom එක හරහා අපි මුණ ගැහුණා වස්සලා දැන් මේ ඔබ පටන් ගන්න නිත්‍ය වෙනුවෙන් ගීයක් ලියලා ඊට පස්සේ ඔබ මම හිතන්නේ තව කේරළ ගායක ගායිකාවන්ගෙන් ගීත කීපයක් ලියනවනේ නෑ නිත්‍ය මම්මන්ට තමයි දෙවෙනි ගීතය දෙවෙනි ගීතයක් ලියන්නේ ඔව් සහ අශ්වින් කියලා තව ගායකෙක් ඔව් දැන් ඊට පස්සේ ඔබ ටිකක් ඊට වඩා තිම්මක් පණිනවා ඒ දර්ශන සමගම ඒ කියන්නේ මුළු ඉන්දියාව පුරාම නමක් රැඳු හරිහරන් කියන ගායකයා ලංකාවටත් කීප වතාවක් ඇවිල්ලා තියෙනවා හරිහරන්ට ගීයක් ලිවීමේ අවකාශයේ අවස්ථාව ඔබට උදා වෙනවා මම මේක අපි සුවිශේෂ කොට සලකලා ඒ ගැන වැඩියෙන් කතා කරන්න ඕනේ අනිවාර්යයෙන්ම නිත්‍යගේ සින්දුවත් ඒ ගීතය අතරතුරින් තමයි දර්ශන අයියා මට කියන්නේ නංගි අපි හරිහරන්ටත් ගීතයක් කරන්න හිතන් ඉන්නවා කරමු නේද කියලා ඒ වචනේ ඇහුණාමත් මට හිතා ගන්න වෙනවා මොකද මම හරි අර ජග්ජිත් සින්ට වගේම හරි කැමැත්තෙන් ඔය එතුමාගේ චන්දාරේ චන්දාරේ වැනි ගීත ඒ කියන්නේ ඉස්කෝලේ යන කාලේ ඉඳලම එතකොට අපි දන්නවා දිල්සේ මේ කියන රෝජා ගීතේ නැවත ගායනා කරලා තිබුණා ඒ ගීතවලට හරිම විශාල කැමැත්තක් මගේ තිබුණා ඉතින් මට පුදුම හිතුණා ඇත්තටම මේ හරිහරන්ට ලියන්න තියෙනවා නම් කොච්චර ඒක මට ලොකු ඇත්තර මාර්කි වගේ පිම්මක් මේ 2022 තමයි මට ඒ වචන ටිකත් එව්වේ වචන එව්වේ නැහැ ඒ කියන්නේ අදහස මට කිව්වා ඉතින් දර්ශන අයියට තමයි ස්තුතිවන්ත වෙන්න ඕනි දර්ශන රුවන් දිසානායක පොඩි තැනේ ඉඳන් පටන්ගෙන මේ වෙනකොට සංගීත ලෝකේ ජය අරගෙන දැන් ඉන්දියාවටත් ගිහිල්ලා තියෙනවා ඉතින් හරිම සතුටුයි ඔහු ආදරෙන් මතක් කරනවා හරි දැන් ඔබ ඔබ ගීත පද පෙළ ලියුවට පස්සේ එතනින් එහාට කොහොමද මේක සිද්ධ වුනේ එතනදී දර්ශනායට ඕන වුණේ එතනත් මම මේ කලින්ටත් වැඩිය පොඩි සීමාවක හිර වුණා මොකද මේ ලියන් දර්ශනායට අවශ්‍ය වුණේ මේ ආදරය ගැන කතා කරන්න හැබැයි මේ ලෝකේට දැන් මේ කාලෙ වෙද්දී ආදරය අමතක වෙලා මේ දේශ සීමාවලින් ඒ කියන්නේ මිනිස්සු බෙදිලා ඉන්න කතන්දරේ ගීතයකින් පෙන්වන්න ඕනි වුණා හැබැයි අර ජනප්‍රිය තලයටත් නෙවෙයි ඒක පොඩි ගැඹුරු සහ මේ වෙනම වැඩක් කරන්න තමයි ඕනි වුණා කියලා මට කිව්වේ ඉතින් මට කිව්වේ මේ ಜಾති ආගම් විශේෂයෙන්ම ආගම් වලින් මිනිසුන්ව වෙන් කරලා තියෙනවා ಜಾති ભેද මේ සියල්ල අපිට වැඩක් නැහැ අපිට ප්‍රේමය කියන එක තමයි වැදගත් ඒක මේ අර්ථය දැක්වෙන විදිහට ලියන්න කියලා ඉතින් මට වර්සස් දෙකෙත් ලියන්න ඕනි එක දර්ශනය කිව්වා මම ඒක ලිව්වා ඉතින් ඒක පද ගැන කතා කරනවාද ඔව් ඒකේ මුලින් මට කිව්වේ දර්ශන අයියා මේ ප්‍රේමය කියන්නේ අපිට අර ලෙඩක් සුව කරන්න පුළුවන් කෙනෙක්ගේ මැරුණු හදවතක් නැවත පණ දෙන්න පුළුවන් වගේ අර්ථයකින් තමයි ප්‍රේමය ගන්න කි මට එහෙම විදිහට තමයි දැනුනේ ආ කිව් එක මම කල්පනා කරා මේකට දැන් ඇත්තටම අපි හරියම විඩාවටපත් වෙලා ඉන්නේ ආර්ථික තත්ත්වේ නිසා අපේ රට විතරක් නෙවෙයි මුළු ලෝකෙම ඉතින් ආගම් ભેද නිසා යුද්ධය නිසා ಜಾති ભેද නිසා එතකොට මිනිස්සු හරි වෙහෙස වෙලා ඉන්නේ ඒ වෙහෙසටපත් වෙලා ඉන්න මිනිසුන්ට මේ ප්‍රේමය කියන එක ඔවුන්ට මේ අපි කොහොමද කියන්නේ දිව්‍යමය දෙයක් විදිහට ප්‍රේමය ළඟා වුණොත් මේ සියල්ල
මේ විඩාව නැති වෙලා යයි කියන එක මගේ ඔළුවට ගියේ. එතකොට මම කල්පනා කරා මේකට මේ ඉන්දියාව ගයන්නේ හරිහරන් කියන සුවිශේෂ ගායන ශිල්පියා. එතකොට ඉන්දියාවයි ලංකාවයි අපිට එකතු කරන්න හොඳ තැනක් මේක. එතකොට අර සේතුවක් වගේ තියෙන වචනයක් තමයි මේ සංජීවනී කියන වචනය. සංජීවනී කියන වචනය මේකේ මුලට යෙදුනම කලින් දාලා තිබෙ වෙන වචනයක්, උරුදු වචනයක්. හැබැයි පස්සේ මේ සංස්කෘත වලින් එන සංජීවනී කියන වචනයව මේක ඇත්තරම මේ අපිට ඇහිලා තියෙන වචනයක් මං හිතන්නේ බොහෝ දෙනෙක්ට. සංජීවනී කියන කේ අර්ථයම නැවත ප්‍රාණය දිය හැකි කියන එක. එතකොට අපි රාමායනේ මිත් එකක් අපි අහලා තියෙනවා. අර ලක්ෂ්මණ සිහි මූර්ජා වෙලා ඉන්න වෙලාවේ හනුමන් මේ සංජීවනී බූටි කියන එක දුන්නට පස්සේ මෙයාට නැවත ප්‍රාණය ආවා කියන එක. ඉතින් මම මේ වචනේ දිගේ ගිහිල්ලා බලනකොට, ඩික්ෂනරි එකෙත් බලනකොට මේක සංස්කෘත අර බර වචනයක්. ඒත් එක්කම බලනකොට මේක මෙහෙම කතාවකුත් තියෙනවා, අපි අහලා තියෙන කතාව. එතකොට ඉන්දියාවට මේක හරිම සමීපයි. මොකද Hindu ආගමත් එක්ක ඔවුන් ඉතා සමීප නිසා. ඒක නිසා මේ වචනෙන් තමයි ගීතේ පටන් ගත්තේ. මුල් පේලිවල තියෙන්නේ සංජීවනී ලේයාරේ ගාවෝ බර් ලගාලෙරේ සදා චංගා රහනා සදා චංගා රහනා. සජීවනී නැමැති නැත්තම් සජීවනී වගේ තියෙන ප්‍රේමය අරගෙන එන්න අපේ මැරුණු විඩාබර හදවත්වලට ළඟා වෙන්න ඉඩ දෙන්න. ඒකෙන් මේ සියල්ල බේද නැති කරන්න පුළුවන් වේවි, ඔබ සුවෙන් විඳීවි කියන අර්ථය තමයි ඒ ගීතේ තියෙන්නේ. දැන් ඔබේ මුල් ගීතයේ ගැයූ නිත්‍යාව ඔබට මේ මූණට මූණ හමු වෙන්න බැරි වුණාට, හරිහරන් එක්ක මේ ගීතය සම්බන්ධ කටයුතු වලදී ඔබට ඇසුරු කරන්න අවකාශ ලැබෙනවා. ඉතා වැදගත්. පළවෙනියටම ඒ කියන්නේ ගීතේ පටිගත කරද්දි මට යන්න අවස්ථාව ලැබුණේ නැහැ. මම කැමැත්තෙන් හිටියේ යන්න. හැබැයි අපිට බැරි වුණා ඒක මේ කටයුතු යොදා ගන්න ඉන්දියාවේ පැත්තින්. ඒ නිසා දර්ශන අය තමයි ගියේ. ගීතේ ඔක්කොම පටිගත කරගෙන මෙහෙට ගෙන ආවා. ඊට පස්සේ වැඩේ ඔක්කොම ඉවර වෙලා මගෙන් ඇහුවා නංගි රිලීස් එකට යන්න පුළුවන් වුණොත් යන්න කියලා. ඔබතුමා දන්නවා කතන්දරේ. ඉතින් ඊට පස්සේ ඉතා සතුටු වුණා. ඉතින් මම කල්පනා කරා අනිවාර්යයෙන්ම මම යනවා. ඉතින් එතුමාව මුණ ගැහුණා. ස්ටුඩියෝ එකට යනකොටම මට මේ පුදුම සතුටක් දැනුණේ. අපි කොලෝනියල් කසින්ස්ලා ගැන අහලා තියෙනවා. ඒ CD එක තැනක දැක්ක මම ඒක අතට අරගෙන බැලුවා. ඊට පස්සේ සවුන්ඩ් ඉන්ජිනියර් සයිබු එතුමා කිව්වා මේ මේ ඒත් එක්ක බැඳිනු ටික කතා ටිකක් කිව්වා. ඉතින් මට හරි සතුටුයි. පළවෙනි දවසේ එතුමා හම්බුනේ නැහැ හරිහරන්. දෙවෙනි දවසේ අපි ලෝන්ච් එකට එන්න කියලා ආරාධනා කරා දර්ශන අයියා. එතකොට එතුමා ආවා. ඉතින් කතා කළා. විශේෂම දේ සහ මතක හිටිනම දේ විදිහට මට හදවතට දැනුන දේ තමයි එතුමා මගේ වචන ගැන එතනදී අපේ කතා බහේදී අගය කළා. ඉතින් අර සංජීවනී කියන වචන එතුමාට දැනිලා තිබ්බ ඇත්තටම. ඒක ගැන කතා කරා මට ඒක හරි සතුටු හිතුණා ඒ වෙලාවේ. වත්සල දැන් මේ ගමන ඉස්සරහ ගැන මොකක් හරි බලාපොරොත්තුවක් අපේක්ෂාවක් ඉලක්කයක් තියෙනවද? ලිවීම කොහොමත් ලිවීම කරනවා. තාම මම හින්දි භාෂාව හදාරනවා. තාම හදාරනවා කියන්නේ සිංහල භාෂාවවත් අපිට තාම ඉවර කරගන්න බෑ හදාරලා. ඉතින් සිංහල පොත්පත්වත් කියවලා ඉවර කරගන්න බැරි එකේ කොහොමද ඉන්දියාව කියන විශාල මහා පරිමාණ මේ සාහිත්‍ය කියවලා ඉවර කරන්න තියා පටන් ගැනීමක්වත් කරන්න මේ අපහසුයි. ඉතින් ඒ නිසා හින්දි භාෂාව මූලික ග්‍රම මූලික ව්‍යාකරණ දේවල් හදාරලා ඒ ගැන කන්ෆිඩන්ස් එකක් තිබුණත් සාහිත්‍ය කියවීම තවමත් කරගෙන යනවා. එතකොට එහිදී තව එකතු වෙන අලුත් දේවල් එක්ක ගීත ලියන ගීත කියන්නේ යම් කිසි දෙයක් ලියන්න උත්සාහ කරනවා. ඒ වගේම දැන් බොලිවුඩේ ගත්තහම දැන් ඉස්සර නම් අපි සහීර් ලුදියානවි, එතකොට ශෛලේන්ද්‍ර, ආනන්ද බක්ෂි,
පස්සේ අනුව වගේ එනකොට සමීරංජාන් වැනි අයගේ ඒ නම් එක තමයි අපි පදමාලා කියවන්නේ. හැබැයි දැන් වෙනකොට ඉන්දියාවේ මේ කාන්තා ලියන අය බොහොම ඉදිරියෙන් ඉන්නවා. ඉතින් හරිම ආස හිතෙනවා ඒවා දැක්කම, විශේෂයෙන්ම කෞසර් මුනිර් වගේ මේ ගේපද රචිකාව. ඉතින් ඒ වගේම ලියන එකේ අර හැමදාම අලුත් වෙනවා, භාෂාව හැමදාම අලුත් වෙනවා. දැන් අපි ඉස්සර ගීතයක් අහනවා වගේ නෙවෙයි දැන්. පස්සේ මැදකදී රීමික්ස් ආවා. ඊට පස්සේ දැන් හින්දි වචන ඇතුළට ගුජරාති වචන එකතු කරලා ලියනවා, පංජාබි වචන එකතු කරලා ලියනවා, ඉංග්‍රීසි වචන දාලා ලියනවා. ඉතින් ඒ වගේ ප්‍රවණතා එනවා. ඒකත් එක්ක මේක ගීත ලියන්න කැමති ඉතින් අවස්ථාවක් එනවා නම් අනිවාර්යයෙන්ම ඕනම සංගීතවේදී එක්ක එකතු වෙලා ගීත ලියන්න බලාගෙන ඉන්නවා. වත්සලා, දැන් තවත් කාරණයක් මම ඔබෙන් අහන්න කැමතියි. දැන් ගුවන්විදුලියේ අපසේවය කරන කාලේ අපිත් එක්ක ඉතාම සමීපව ඇසුරු කරපු හින්දි නිවේදක නිවේදිකාවන් හිටියා. දැන් මේ සමහර අය සිංහල අය, සමහර අය එක්කෙනෙක් දෙන්නෙක් හිටියා. ඇත්තටම ඉන්දියානු අය උතුරු ඉන්දියාවෙන් ලංකාවට ඇවිල්ලා මෙහි විවාහපත් වෙලා උන් සිංහල ඉගෙනගෙන තියෙනවා, සිංහලත් යම්කිසි මට්ටමකට දන්නවා. හැබැයි මේ හින්දි නිවේදක නිවේදිකාවන්ගේ අපි මේ ලාංකික අයගේ අපි දැකපු එක් සුවිශේෂ දෙයක් තමයි ඔවුන් සිංහල කතා කරන්නේ හින්දි වගේ. ඒ හින්දි භාෂා විලාසය, උච්චාරණ විලාසය ඔවුන්ගේ සිංහල වලත් තියෙනවා. දැන් මම ඔබේ දකින එක තමයි ඔබ සිංහල කතා කරනවා සිංහල විදිහට, හින්දි කතා කරනවා හින්දි විදිහට. මේක දුෂ්කර වුණේ නැද්ද මේ වැඩේ, මේ ව්‍යායාමේ? ඇත්තටම ලස්සන ප්‍රශ්නයක්. ඒක හරි, ඉන්දියානුව සිංහල කතා කරනකොට මේ මටත් දැනෙනවා ඒ විශේෂතා තියෙනවා. මොකද මේකේ උච්චාරණ විදිවල විශේෂ වෙනසක් තියෙනවා. මේ ඉන්දියානු විතරක් නෙවෙයි, ලාංකිකයන් පව. ලාංකිකයන් හින්දි, ලාංකේය හින්දි නිවේදක නිවේදිකාවන් පව. උදාහරණයක් හැටියට ඒ කාලේ හිටපු ප්‍රකට නිවේදිකාවක් වෙන පද්මිනි පෙරේරා, ඒ වගේ නම් ගත්තාම ඔවුන් සිංහල කතා කරන්නේත් හින්දි වලින්. ඔබ වෙනස්. ඒකට එක හේතුවක් වෙන්න ඇති. මම සිංහල නිවේදිකාවක් විදිහට, සහන නිවේදිකාවක් විදිහට ගුවන්විදුලියට යනවා. එතකොට අපිට සිංහල භාෂාව නිවැරදිව උච්චාරණය කරන්න ඕනි. අර සකස්කඩ පවා මේ කියවන්න වෙනවා මුල් කාලේ. ඉතින් මුල් කාලේ නෙවෙයි, ඒක ප්‍රැක්ටිස් එකක් විදියට කරන්න වෙනවා. ඉතින් ඒකත් එක්ක සිංහල වචන උච්චාරණයේදී වැඩි අවධානයක් දෙනවා මම. මම දන්නේ ඒක මගෙන් පර්ෆෙක්ට් වෙනවද කියලා. ඉතින් රූපවාහිනියත් ඒ වගේ, රූපවාහිනිය සහ ගුවන්විදුලියේදී ඒ අභ්‍යාසය ලැබෙන්නේ නැති සිංහල භාෂාව නිවැරදිව උච්චාරණය කරන්න. එතනින් එහාට හින්දි උච්චාරණය කරනකොට හින්දිවල අපිට දකින්න පුළුවන් මේ මේ පහසුම, ඉක්මනින්ම දකින්න පුළුවන් විශේෂත්වය තමයි මේ අපේ තරම් ආයක විවෘත නැහැ. එල අ කියන්නේ දැන් මගේ නම ඉන්දියානු එක්ක උච්චාරණය කළොත් වත්සලා කියන්නේ, වත්සලා නෙවෙයි වත්සලා. ඒ වගේ පුංචි පුංචි දේවල් අඳුනාගත්තට පස්සේ සහ කියවද්දී, ඒ වගේම ගීත අහනකොට අර උච්චාරණය නිකම්ම මං හිතන්නේ ඇඟට ඇවිල්ලා හින්දියෙන් කතා කරනකොට මේ ඉන්දියානු විදිහට උච්චාරණය වෙනවා. සුහානිරත් වැඩසටහනේදීත් බොහෝ කලාවේදීන් එක්ක ඇසුරු කරන්න, ගේ කැමැත්ත අනුව ගීත තෝරන්න මේ අවස්ථාව හම්බ වෙනවා. ඉතින් එතනදී මට ලැබුණ කමෙන්ට් එකක් තමයි මේ අර ඉන්දියන් විදිහට හින්දි කතා කරනවා කියන එක. ඉතින් මං හිතන්නේ ඒක කොහොමද දන්නේ වෙන විශේෂයෙන්ම ප්‍රැක්ටිස් කරපු දෙයක් නෙවෙයි. ඒක හින්දි වචන උච්චාරණය කරනකොට මට ඒ ස්ටයිල් එක එනවා. මොකද ඒක මේ දැන් ලංකාවේ වුණත් අපි හින්දි නෙවෙයි වෙනත් භාෂාවක් කතා කරත් අපි ඉංග්‍රීසි කතා කරන්නේ අපේ විදිහට. අපි දෙමළ කතා කරන්න ගියත් අපි දෙමළ කතා කරන්නේ අපේ විදිහට. ඉතින් එහෙම සුවිශේෂ පුද්ගලයන් හිටියා මේ භාෂා විලාශයන් වෙනස් කරගන්න පුළුවන්. ගාමිණී ෆොන්සේකා එක්කෙනෙක්. ਉਹ ඉංග්‍රීසි කතා කරන්නේ ඉංග්‍රීසි විදිහට, දෙමළ කතා කරන්නේ අන්තිම දෙමළ උච්චාරණ විදිහට. ඉතින් එහෙම දක්ෂතාවය තියෙන අය, නැත්නම් ඒ හැකියාව තියෙන අය, නැත්නම් ඒක ශිල්පයක් විදිහට ප්‍රගුණ කරපු අය ඉන්නේ බොහොම ටික දෙනයි.
ඕනම භාෂාවක්. ඔව් මට ඒක කියද්දි මතක් වුණේ සමහර වෙලාවට අපිට අපේම අනන්‍යතාවක් ගොඩනගා ගන්නත් පුළුවන් ඒකෙන්. ඒ කියන්නේ දැන් හැබැයි ඒක අපිට අවිඥානිකවත් එනවා දැන්. මටත් සමහර වෙලාවට අර මේ ගොඩක් විවෘත වෙන්නේ නැහැ සිංහල කතා කරද්දිත් අර අර සංවෘත ස්වරේ එන අවස්ථා තියෙනවා ඉතින් අර පද්මිනී පෙරේරා වගේ ඒ හින්දිත් එක්කම ඉන්නකොට සමහර විට ඒක අවිඥානික වෙන්නත් පුළුවන්. සමහරු ඒක Tamange අනන්‍යතාවක් ගොඩනගා ගන්න හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් භාෂා දෙක වෙන වෙනම ඒ විදිහට ගනුදෙනු කරනවා වෙන්නත් පුළුවන්. වත්සලා ලාංකේය කාන්තාවක් විදිහට අපේ අපි සමාජය සහ ගැටෙද්දී ඔබ කොහොමද දකින්නේ? දැන් සමහරු කියනවා ලාංකේය කාන්තාවන්ට අනවශ්‍ය සීමා මායිම් පනවල තියෙනවා කියලා සමාජයේ විසින්. අඳින්න බලඳින විදිය, කතා කරන්න ඕන විදිය, කටයුතු කරන්න ඕන විදිය. මේ සම්බන්ධයෙන් මේ විශාල සංවාද, විසංවාද, මතවාද තියෙනවා. ලාංකේය සමාජයේ කාන්තාවට තියෙන තැන සහ කාන්තාව පිළිබඳව තියෙන ආකල්ප සම්බන්ධයෙන් කොහොමද ඔබ දකින්නේ? කාන්තාව කියන කෙනත් මම හිතන්නේ මිනිසෙක්. එතකොට කාන්තාව නැත්තම් ස්ත්‍රිය පුරුෂයෙක් එහෙම නැත්තම් තර්ඩ් ජෙන්ඩර් එක අපිට එහෙම වෙන් කරන්න බෑ. මං හිතන්නේ හැම කෙනෙක්ම මිනිසෙක්. හැබැයි දැන් අර කිව්වා වගේ අපි මනුස් මිතින් පටන් ගත්තොත් මුලින්ම ගෑනු දරුවෙක් ඉපදෙනකොට පියාගේ යටතේ ඉන්න ඕනේ. ඊට පස්සේ ස්වාමි පුරුෂයාගේ යටතේ ඉන්න ඕනේ විවාහයටපත් වුණොත්. ඊට පස්සේ පිරිමි දරුවෙක් ඉන්නවා නම් එයාගේ යටතේ ඉන්න ඕනි. ඒ අපේ ඒ කියන්නේ බ්‍රාහ්මණ සංකල්පත් එක්ක ගොඩනැගුණු දේවල් නැතුව අර ඉපදෙනකොට ඔයා මේ වඳින්න ඕනි, මේ විදිහට කතා කරන්න ඕනි, කකුල් දෙක එකතු කරලා සංවර විඳ ගන්න ඕනි. ඉපදෙනකොට අපි කවුරුත් ඒ දේවල් අරගෙන එන්නේ නැහැ. මම හිතන්නේ ආගම සංස්කෘතිය මේ දෙක ඉස්සරහට දාගෙන මේ කාන්තාවට පැනවෙන සීමා කියලා තමයි මම නම් හඳුනාගන්නේ. ඒ ලංකාවේ හෝ වේවා ලංකාව ගැන මම ඇහුවේ ඇත්තටම අපිට උනත් පුංචි කාලේ බොහෝ අභියෝග වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා බස් එකක යනකොට. ඉතින් ඒ දේවල් මේ ලංකාවේ විතරක් නෙවෙයි ඉන්දියාව ගත්තම මේක මීට වඩා වැඩි. ඉතින් සාහිත්‍යයේදී උනත් අපි දකින්නේ හැම වෙලේම එක්කෝ කාන්තාව ගැන දුක්බර කතාවක්, එහෙම නැත්නම් කාන්තාව ගැන අතිශෝක්තියෙන් ලියලා තියෙන තැන. මං හිතන්නේ අන්ත දෙකම අවශ්‍ය නැහැ. මේ අර මධ්‍යම මේ ප්‍රතිපදාවේ කාන්තාව තිබ්බා නම් ඒ ඇති. ඒ කියන්නේ මිනිසෙක් විදියට වැරද්දක් හොඳක් කියලා මං දන්නේ ඒක වෙන් කරන්න ඒකත් පුළුවන් වෙයි කියලා. ඒකත් සාපේක්ෂයි. මං හිතන්නේ තවත් ප්‍රාණියෙකුට නැත්නම් තවත් මිනිසෙකුට හිරිහැරයක් කරනවා නම් කෙනෙක් කාන්තාවක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා ඒක වැරදි. එතකොට ඒක මනුෂ්‍යත්වය පිළිබඳ ප්‍රශ්නයක්. ඒක මේ කාන්තාවක්ද පුරුෂයෙක්ද කියලා අපිට මේ ඒ මිනුම් දණ්ඩේ තියලා තීරණය කරන්න සහ දඬුවම් දෙන්න බෑ. ඉතින් මං හිතන්නේ ලංකාව ඉන්දියාව ඇතුළු ආසියානු කාන්තාවන් වලට කාන්තාවන්ට අභියෝග තියෙනවා. හැබැයි ඒ සීමාවන් වල ඉඳලා මොනවත් කරන්න බෑ. ස්ත්‍රී ලේඛිකාවන් ගත්තත් මේ සමාජ ක්‍රියාකාරීන් ගත්තත් ඒ කාලේ ඉඳන් සටන් කරන්නේ මේ කාන්තාවගේ සීමාවන් මේ නැති කරලා දාන්න. ඉතින් කාන්තාවටත් අයිතිය තියෙනවා මං හිතන්නේ ඒකට එකතු වෙන්න. මගේ දෛවය මේක, මම මෙහෙම ඉන්න ඕනේ කියලා හිටියොත් මේක එකතැන පල් වෙනවා. මං හිතන්නේ මේ කාලේ වෙනකොට නම් කාන්තාව ගොඩක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා ලංකාවේ සහ ලෝකයේ. ඉතින් ඊතුරු ටිකටත් මං හිතන්නේ කාන්තාවටත් වගකීම තියෙනවා මේක විඳගෙන ඉස්සරහට යන්න. වත්සලාගෙන අන්තිමට මම මෙහෙම අහන්න. ඔබට අවස්ථාවක් ලැබුණොත් ලංකාවේ ජීවත් වෙනවද, ඉන්දියාවේ ජීවත් වෙනවද කියලා ඔබට මේ දෙකෙන් එකක් තෝරගන්න අවස්ථාවක්. ඒත් එකම කිව්වා ඔයාට පුළුවන්ද නෙවෙයි ඔයාට පුළුවන් කියලා. අවසාන ප්‍රශ්න නිසාම මම ඒකට ටිකක් එකතුත් කරලා කියන්නම්. ලංකාවේ ජීවත් වෙනවා කියන එක දැනට පුංචි කාලේ ඉඳන් ගත්තාම මට ඇත්තටම එහෙම සීමා තිබිලා නැහැ.
කාන්තාවක් විදියට ගත්තාම ගෙදරිනුත් මම කැමති දේ කරන්න මට ඉඩ දුන්න මගේ අම්මා විදුහල්පතිනියක් ඇයි දැන් මේ ශ්‍රාමිකයි තාත්තා මිනින්දුරුවරේ ඒක නිසාම නෙවෙයි ප්‍රශ්න ගැටළු හැමෝටම තියෙනවා නමුත් මට ඒ සීමා පැනුනේ නැහැ ගෙදරින් ඊට පස්සේ ගත්තාම මම විවාහයට පත් වුණාට පස්සෙත් මට එහෙම විශේෂ සීමාවක් ලැබුණේ නැහැ කලා කටයුතු වලට යන්න ඉතින් මම ඔහු අත ආදරෙන් මතක් කරනවා මේ ඉතින් ඒ නිසා මේ ලංකාවේ ඉන්නවා කියන එක මේ තාක් ගැටලුවක් වුණේ නැහැ මිකනේ දැනিলা තිබ්බේ නැහැ මේක අර නිදහස හොයාගෙන යන්න ඕනි කියන තැන මට දැනিলা තිබුණේ නැහැ හැබැයි අර මේ කාලේ තියෙන ආර්ථික ගැටලුත් එක්ක ඒක දැනවා වැඩි ඒක මට විතරක් නෙමෙයි හැමෝටම රටක් විදිහට අපි ඉන්න තැනත් එක්ක හැබැයි ඉතින් ඉන්දියාවට ගියා කියලත් මං හිතන්නේ ලොකු දේවල් ලැබෙනවා කියලා ඉතින් මම ලංකාවට ගොඩක් ආදරෙයි නමුත් ඉන්දියාවේ ජීවත් වෙන්නත් මම කැමති ඉන්දියාවේ අවුරුද්දක් හිටියා ටික සංස්කෘතිය කියන්නේ කියන්නේ බොහෝ දේවල් එකතු වුණ තැනක් ඉන්දියාව කියන්නේ වෙනම ලෝකයක් ඉතින් ඉන්දියාවේ ජීවත් වෙන්නත් කැමැත්තක් තියෙනවා එහෙම තීරණයක් නැහැ ඒ වත්සලා සමරකෝන්